වෙන්නේ අද මාත් එක්ක ඉන්න වයිටි ලැබ්ලෝ ඩෝ කෙනෙක් මම හිත කියන්න බලාපොරොත්තු වෙන්නේ පොතින් ගොඩක් කට්ටිය මගේ channel එකට comment කරනවා පොතින් දෙලින් එකක් කොහොමද කරගන්නේ පොතින් මේකට සබ්ස්ක්‍රයිබ් කොහොමද තෝරගන්නේ පොතින් එකක් කරන්න පන්නේ පුළුවන් ද ඩෝ channel එක ක්ලෝනද ඒ සම්බන්ධව ගොඩක් කෙනෙක් එක එක විවිධාකාර ප්‍රශ්න හදනවා ඒ සම්බන්ධව තමයි මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් අපි පහසු කරන්න තමයි කියන්නේ කොහොමද තමයි වීඩියෝ කරන්නේ පොඩ්ඩක් සවුන්ඩ් එකේ මගේ ඇතර හිතන්නේ බලයක වීඩියෝ එක බලන ඔයාලා අවබෝධයක් ගන්න පුළුවන් මොකක්ද කියන්නේ කියලා. ඒත් අපි මුලින්ම මේ වැඩේට යන්න කලින් මේ වයිටික පොඩි ඔබිරියක් කියක් බලලා වැඩේට යන්න. හරි ඕකේ. හරි තේ තේ බොයි. හා බොයි. හරි. රෙඩි. හා. හරි. තේ අම්බෝයි කම්. තේ. හරි. තේ බොයි. බොයි. තේ. Boy, day. No, there you go. Good boy. Day. 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 Like, good boy. Day. Jadi kalau yang kata, why the obedience kerana, api, why the stand lah, api beri dia, like, day. Step, good boy. Day. Very good. Right then, I'll be not too hard at that point, okay? Stop, wait, stop. Come on, stop. Stop. Good. Sit. Right, sit. Sit. Good boy. Stay. රයිට් මම කියන බාරවතුනේ පොතින් 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 කියන්නේ ඉතින් ගොඩක් කට්ටිය මේ පොතින් කියන එක මම මගේ වීඩියෝ එකේ නොතේ වීඩියෝ එකේ මුලින්ම දාලා තියෙනත් සත්තුන්ගෙන් කොහොමද සල්ලි ගන්න කියන එක ගැන සත්තුන්ගෙන් ගොඩක් විදිහ සල්ලි ගන්න ක්‍රම තියෙනවා සත්තුන්ගෙන් සල්ලි ගන්න ගොඩක් ක්‍රම තියෙනවා ඉතින් ගොඩක් කට්ටිය ජොබ් එකක් කියලා මේ ඩොග් බ්‍රීඩ් කරන එක තමයි කරන්නේ ඉතින් ඩොග් බ්‍රීඩ් කර ගමන් නෑ නිවැරදි ආකාරයට ඒ කියන්නේ හොඳ සත්තු අරගෙන යාන සතා පින්සා දෙන්න මොන සත්තු හොඳ සත්තු අරගෙන ඒ නෝ නිවැරදි විදිහට ඩොග් බ්‍රීඩ් කරනවා එතකොට ඉතින් තමන්ගේ ජොබ් එක විදිහට කරගෙන යන්න පුළුවන් ඉතින් ගොඩක් කට්ටිය මේ සම්බන්ධ වාදින කොටින් එකට කොහොමද සත්තු අරගන්නේ කොටින් එකක් කොහොමද කරන්නේ කොටින් එක සත්ෙක් සුදුසු වයස ප්‍රමාණයක් මොකද්ද ඉතින් මම ඔය ගැන තමයි අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් මුලින්ම කියන්න පිළිම සතෙක් කොහොමද තෝරගන්නේ කියන එක. පුතින් එකට පිළිම සතෙක් තෝරගන්නකොට අපි මුලින්ම බලන්න ඕනේ පිළිම සතාගේ ෆීචර්ස්. ෆීචර්ස් කියන්නේ සතාගේ ක්වොලිටිස්. අතපය හොඳට තියෙනවද? කකුල් ඇදද? එතකොට මෙයාගේ අනිත් එක තමයි මෙයාගේ පෙළපත. පෙළපත කියන්නේ මෙයාගේ මවුසත්තු. මවුසත්තු හොඳට ඉන්නවද? එතකොට පිළිම සතාගේ වයස කොහොමද? පිළිම සතා කලින් පුතින් වල දාපු සතෙන් ධර්මය කියන කාරණා ගැන තමයි මුලින්ම බලන්න ඕනේ. ප්‍රධානමදී තමයි පින්සලා කලින් පරිම වල දාපු සතෙක් කියන්නේ. පරිම වල දාපු සතෙක් කියන බලන්නේ එයාගේ දැන් අපි කොත් කරා කියන අපි කොත් වෙන පස්සේ සමාහිත පැටවු නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක රජන් නැන් අපි කල්ලි වේදන් කරලා තමයි කොටින් ගන්න ඉතින් කොටින් යර බල්ලෙක් තෝර ගන්න ගොඩක් අමාරුයි. ගොඩක් සල්ලි යනවා. ඉතින් රෝක් කැනලස් සල්ලි ගන්න බල්ල ගෑති පරිම සතා ගෑති කරන හයිති කාර සල්ලි ගන්නවා. ඉතින් ඒ නිසා කොටින් එක හරියට කර ගන්න ඕනේ. ඒක නිසා සුදුසු සතෙක් ඒ විදිහට තෝර ගන්න ඕනේ. ගොඩක් ඉතින් ඉම්පෝට් කටේ තෝර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේ තමයි අනිත් එක තමයි පිළිම සතාවේ කලින් කොටින් කරපු කෙනෙක් නම් එයාගේ කලින් කොටින් වල පැටවු වෙන දේ බලන්න ඕන. ඒත් එක්කම පිළිම සතා පළවෙනි පාර දාන කෙනෙක් සතෙක් නම් එයා අපි බලන්න ඕන එයාට මේ වැඩේ කරන්න පුළුවන් නම් ඉතින් ඒක ඩොක් ෆේමස් හැන්ඩ්ලස් ගන්නවා කොහොමද කරන්නේ කියන එක. අනිත් විශේෂයෙන්ම හොඳ හැන්ඩ්ලස් දෙන්න නොතේ හොඳ හැන්ඩ්ලස් දෙන්න තෝර ගන්න ඕනේ මේ වැඩේට. ඒ නිසා ඒක තමයි අපිට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒත් එක්කම ගෑනු සතා ගැන කිව්වොත් ගෑනු සතා සාමාන්‍යයෙන් ගෑනු සතා සත්තුන්ගේ හීට් එක කියලා එකක් එනවා මාස 6න් 6ට. ඔය හීට් එක දවස් 14ක් වගේ සති දෙකක් වගේ කාලයක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය හීට් එක ආපු ගමන් කොටින් වලට දානවා. ඒක වැරදි. එහෙම කොටින් කරන්න බෑ. ගෑනු සතා කැමති වෙන්නේ නැහැ වැඩේට. කොස්තුනක් කරක් වෙන්නේ නැහැ. පැටව හිටින්නෙත් නැහැ. ඉතින් ඒක නිසා හීට් එක ආපු ඒ කියන්නේ කොටින් වලට දාන කාලවකවානුවක් තියෙනවා.
නිවැරදි කාලකවනව දුන්නොත් අප දාන කරන්න ඕනේ කියන්නේ සීට් එක ඇවිල්ලා දවස් 10ක් 11ක් වගේ කීප දෙනා තමයි කොසින් එකට දාන්න සුදුසු වෙන්නේ. ඒකට තමයි වැඩි සාර්ථක වෙන්නේ සාර්ථක උපදෙස් ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම සාමාන්‍යයෙන් ගෑනු සත්තුන්ගේ පළවෙනි හීට් එක අපි කොසින් කරන්නේ නැහැ. ඒට හේතුව තමයි ඉතින් පළවෙනි හීට් එක වුණ ගෑනු සත්තුන් පොඩි මාස 6ක් කියන පොඩි සතෙක් නේ ඉතින් ඒක නිසා කොස් ගන්න නැත්තේ ගොඩක් දුර ඒක තමයි හේතුව. සාමාන්‍ය නෝ තේ මේ ගොඩක් දුරින් දෙවෙනි හීට් එක ඉඳන් තමයි කොසින් වලට දාන්නේ. මොනාරි මගහැරීමක් වුණා නම් ආවා කොමෙන්ට් කරලා අහන්න ඉතින් ගොඩක් කට්ටිය ඒත් එක්කම තව ගොඩක් කට්ටිය ඉල්ලන වීඩියෝ එකක් තමයි නෝ තේ ඉල්ලන දෙයක් තමයි ගාඩ්ඩෝ ගාඩ්ඩෝක් සම්බන්ධ වීඩියෝ එකක් කියලා නලින් දයිය කියා ගොඩක් කට්ටිය කොමෙන්ට් කරලා තිබුණා ගාඩ්ඩෝ නෝ තේ තේ ගාඩ්ඩෝක් වීඩියෝ එකක් අනිවාර්යෙන් ඉදිරියේදී ගේනවා හොඳ වීඩියෝ එකක් ගේනවා හොඳ දේවල් තමයි ගේන්නේ ඉතින් පොඩ්ඩක් කට්ටිය කියනවා වීඩියෝ වල සත්‍යමදී එහෙමයි කියලා ඉතින් සත්‍යදින් මම ෆෝන්යෙන් තමයි වීඩියෝ කරන්නේ ඉතින් විද්‍යාදී සද්දේට අනිවාර්යෙන් විසඳුමක් දෙන්නම් සද්දේ හොඳ වීඩියෝ ගේන්න එහෙනම් ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ තවත් දවසක ඔයාලා හරි දේවල් වලට බලා පුත්ත දෙන බලාපොරොත්තු වෙනවා ගොඩක්ම බලාපොරොත්තු වෙන එක තමයි තවත් දවසක හොඳ වීඩියෝක් ගේන්න බලාපොරොත්තු වෙන අද එහෙනම් කියන්න අරින්ද ගිහින් එන්නම් නේද තාතා කියලා නැතිනම් channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා support එකක් දෙන්න එහෙනම්